අයිබෝන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල තම් කොවිඩ් ආසාදිතින් 669ක් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 24000 සීමාව ඉක්මවයි ගාල්ල ප්‍රදේශ පහකට සංචරණ සීමා අටලුගම යලිත් අවධානම් පොලිස් ඇදිරි නීතිය පනවන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් ඉල්ලීමක් මොරටුවේ සිදුපු මාරක රියනතුරින් එකම පවුලේ දැරිවියන් දෙදෙනා සහ ගැබිනි මවගේ කුසේ සිටි බිලින්දාටත් දිවි අහිමි වෙයි අනතුර සිදු කළ යතුරු පැදිකරු 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට බුරවි බලපෑම ශ්‍රී ලංකාවට තවදුරටත් වැස්සෙන් සහ සුළඟින් ජන ජීවිතයට බාධා බුරවි තමිල්නාඩුව කලඹයි පුද්ගලින් 7කට දිවි අහිමි වෙයි මහර ගැටුමින් මියකිය දෙදෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ගැටුම පිළිබඳ විමර්ශන කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළට ප්‍රතිබෙන් දේශීය පුවත් COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 669 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ 8 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 27000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 669 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ 8 පමණ වන විට වාර්තා වුණා. එනුව මෙරට සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවද 27000 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගියා. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ තවත් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් පහක් සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුරකේ සිංහරච්චි මහතා සඳහන් කළේ. සීමා සහිත සංචරණ සීමා වලට ප්‍රජාව දැනුවත් කරන්න කියලා අදාළ නියෝජ්‍ය පොලිස් පදිතුමාට සහ දිස්ත්‍රික් ලේකම්තුමාට සෞඛ්‍යංශ හැටියට අපි නිර්දේශ කළා. ඒ ග්‍රාම නිලධාරී වසම් තමයි මකුලුව, මිලිද්දුව, දෙද්දුගොඩ මෙතර ගාල්ල බද්දේගම පාලිකා පාසලක සිසුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය තුලස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් සිසුවියන් 10 දෙනෙකු හා ගුරුවරුන් 6 දෙනෙකු සොයන් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ. මෙතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් රෝගීන් 408 දෙනෙකු වාර්තා වී ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් අටලුගම ප්‍රදේශයට යලිත් වරක් පොලිස් ඇඳිරි නීතිය පැනවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. එදා ඒ වාර්තා වෙච්ච රෝගීන් ගානට වඩා යම් විශාල රෝගීන් ප්‍රමාණයක් අටලුගම ආශ්‍රිතව නිර්මාණය වෙන්න බිහි වෙන්න දැඩි අවධානමක් මේ වෙනකොට මතුවලා තියෙනවා. 20000ක විතර ජනගහනයක් ඉන්නවා මේ ප්‍රදේශය තුල. ඒතකොට ඒකෙන් 4-5000ක් පොසිටිව් වුණා විශාල අවධානමක් වෙනවා. විශේෂයෙන් පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන. ඒ නිසා විශේෂයෙන් අටලුගමට විශේෂ අවධානය යොමු වෙති. ජනතාවගේ සහයෝගයත් යම් අඩු මට්ටමක තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් අර හුදකලා කිරීම කියන එකට එහා ගිහිල්ලා පොලිස් ඇඳිරි නීතිය පනවලා අවේක්ෂණ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට සහ राज्यतांत्रिक मट्टमिन साकच्चा आरंभ कर राज्य माते महाचार्य चन्न जयसुमन महता पवसन्ने අප රුසියාවේ ශ්‍රී ලංකා තානාපති විශේෂඥ වෛද්‍ය ලමාවංශ මැතිතුමා සමග සාකච්ඡා කරා එතුමට උපදෙස් දුන්නා රුසියානු රජයත් සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන්න කියලා රුසියානු ස්පුට්නික් 5 එන්නත පිළිබඳව මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවත් අපිට ඉක්මනින් දැනුවත් කරන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා මොරටුව ප්‍රදේශයේ සිදු වූ වෘය අනතුරකින් දැරිවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් බරපතල තුවාල ලැබූ ගැබිනි බව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇගේ කුසේ සිටි බිලිඳාද මියගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ. මොරටුව එගොඩ යන නව ගාලුපාරේ ජෝසප් පෙදෙස පදික මාරුවේදී යතුරු පැදියක ගැටි ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැරිවියන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී දැරිවියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මම මේ පැත්තෙන් පැන්නේ හරිය මෙන් පයින්නකොට මම බයික් එක දැක්ක මේ හරිය ස්පීඩ් එක ඉති කියලා ඒතකොට දැක්කේනා අර කායිරම් පයින් එක්කනාව ඌ එක දැක්කේ ගමන් මෙහෙම නැගිට්ටා නැගිට්ටපාර බ්‍රේක් කරෙත් නැහැ අක්කගෙන ගියා මෙලෙස මියුගසත්තේ අවුරුද්දක් වයසදී කුඩා දෙරවියක් සහ අවුරුදු 7ක් වයසදී දෙරවියක් බරපතල තත්ත්වයේ පසුබු ගැබිනි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇයගේ කුසේ සිටි දරුවාද මියුගසත්ති බවයි ජාතික රෝහලේ ප්‍රකාශකවක අපකල විමසීමකදී සඳහන් කළේ ඊයේ රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා මේගොල්ලෝ හැමදාම රැයට මිසම රෙස්පදිදී ඔක අදෙයියේ නෙමෙයි ඔයට කල්ලුත් ඔක දැන් බොරුවට ඉන්න පොලිසිය ඔක්කොම ඇවිල්ලා තේරුමක් නැහැ රෑ 10න් පස්සේ හැමදාම රෑ අනුතර සිදුකල ජතුරුපැදිකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. දැනට වාර්තා වන ආකාරයට මෙම පැදිකරු වයස අවුරුදු 20ක තරුණයෙක් වන අතර පුරුද්දක් හැටියට රාත්‍රී කාලයේ මේ ආකාරයට නොසැලකිලිමත් සහ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි පදවන පුද්ගලෙක් බව වාර්තා වෙනවා. මීට සති කිහිපයකට පෙර පානදුර පොලිසිය මගින්ද මොහු අතඩංගුවටගෙන නඩුපවරා රුපියල් 15,000ක දඩයකට යටත් කර ඇති බවත් වාර්තා වෙනවා. මෙවැනි විනෝදාංශ නිසා මේ රටේ රියානතුරු වලින් අහිමි වූ ජීවිත ගන්න ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. තමාගේ හුදු විනෝදය සඳහා මෙවැනි ආකාරයට වේගයෙන් වාහන පැදවීම නිසා කිසි දිනක නැවත ගත නොහැකි ජීවිත අකාලේ අහිමි වෙනවා. ඒ නිසා මෙවැනි සැකකරුවන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 12 වෙනි දිනේ අදයි මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. මේ පාස්කු කොමිෂන් එක ගැන ප්‍රසාදයක් නැහැ දෙපැත්තම. දී අපි විවාදයක් ඉල්ලනවා ඉතාමත් ඉක්මනින් හරි ඒක මේ කමිෂන් එක යන දිශාව ගැට අපි ඕන වෙලාවකට විවාදයක ලෑස්ති හැබැයි මතක තියාගන්න මේ පරීක්ෂණ වෙන දේවල් විවාදවල කතා කරන්න බෑ එහෙනම් දේශපාලන වාසි ගන්න හදන්න එපා මං දැන්ුත් ගෞරවයෙන් ඉල්ලන්නේ තමුන්නාන්සලාගේ රජයේ තිබුණු தත්තෙට මේ ආණ්ඩුව පරිවර්තනය කරගන්න හදන්න එපා කාඩිනල් උන්නාංශ සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ පාස්කු කමිෂන් එක යන දිශාව ගැට මේ කාඩිනල් හිපාන්නව පාවිච්චි ගන්න හදන්න එපා ඡන්දේ කාලේ කාඩිනල් තුමාගේ කතාව තමුන්නාන්සලා දැන් ආයෙමත් අනවශ්‍ය දැනකට යනවා ඉන්නේ මං හදාරනවා තමුන්නාංශය තමයි උන්නාංශයව මඩ ගැහුවේ උන්නාංශ කරපු ප්‍රකාශ වලින් වාසියාව උන්නාංශ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර වැඩ කරුවා කියලා තමුන්නාංශය තමයි මඩ ගැහුවේ එදා පාස්කු ප්‍රාරේ සිද්ධ වෙලා මාධ්‍ය අමුව තිබ්බම තමුන්නාංශලා මන්ත්‍රීවරු hina වෙවි කතා කළේ මේ පාස්කු ප්‍රාරයක් සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටපු එකම කණ්ඩායම තමයි තමුන්නාංශලා ආණ්ඩුව ඔව් අරින් මාත්‍යා දන්නවා අරින් මාත්‍යා ඒකනේ ඒකනේ අරින් මාත්‍යා ගෙදර ගිහලා බුදිය ගත්තේ මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසමක් තියෙනවා ඒ කොමිසමන සම්පූර්ණ සාක්ෂි දීලා දෙනවා ඒක ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් මේ පාර්ලිමේන්තු වල පොච ගෙලින්න දෙන්න එපා වචනයක් කිය ගන්න බෑ අරින් අරින් කියන අරින් නමක හරින් නම හරින් භවිෂ්‍යදී රාජපක්ෂලත් එක්ක තරහට මෙයයි පලිගත්තේ මේ රටේ ජාතික සම්පත් වලින් මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළේ නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පරයන්ත ඉදිකිරීම කටයුතු අප දැන් ආරම්භ කර තියෙනවා ඒ වසර 3ක් තුල අවසන් කිරීමේ අපේ අරමුණයි දැන්ට වාර්ෂිකව ගුවන්තොටුපළේ ඇසිරවිකයකින් මගී ධාරිතාවය මිලියන 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා අද දවස කියන්නේ WD අමරදේව සූරින්ගේ උපන්දිනය අමරදේව අසපුවක් හදන්න එවකට රජය තීරණයක් අරන් තිබුණා අද වෙන්නක ඒ අසපුව ගොඩනැගීමක් සිද්ධ වෙලා නැහැ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කියපු කතාවෙන් මම ඇත්තටම වික්ෂිප්ත වුණා අනිවාර්යෙන්ම අපේ රජයෙන් ඒක කරලා දෙනවා කියන එක මම අප වෙනවා සීගිරිය බලන්න යනකොට සීගිරි ඉස්සරහා වෙනම බෝඩ් එක ගහලා තියෙනවා සංචාරකින්ට මේ ගාන ලෝකල්ස්ලට මේ ගාන මම අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයට ගිහිවිලයි මගේ වෙනම ගානක් ගත්තේ නැහැ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම මගේ නතර වෙලා තියෙනවා ඉතින් දැන් මේ අභියෝගේ අමාත්‍යතුමාට තියෙන එතුම මම හිතනවා කොවිඩ් තත්ත්වය මුදවගෙන රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට දායක වෙන්න හැකියාව ලැබේ ඇතිවරණ ඉලක්ක කරලා මහ ලොකුවට කිව්වා සංචාරක ව්‍යාපාරේ නිරත සේවකීන්ට රුපියල් 20000 බැගින් 6 මාසයක වැටුප් ගෙවන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා කියලා. නමුත් අර හැමෝටම දීපු 5000ට අමතරව එහෙම සේවකීන්ට 20000 ගානේ 6 මාසයක් ලැබිච්ච කතාවක් අපි නම් දකින්නේ නැහැ. ගරු මන්ත්‍රීමනේ ඔබතුමා රාජ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලේ මත්තල වීගබඩා කරේ කියලා පොඩක් දැනගන්න මට අන්න ඒක හොඳ ප්‍රශ්නය මම ඒක කතා කරන්න හිටියේ මත්තල මෙන්න මේ මේ ඔබතුමාලම මේ මත්තල ගුවන්තොටුපළේ වීගබඩා කරුවා කියන දා තමයි ජාත්‍යන්තරේ විශාල ප්‍රශ්නයක් ආවේ මත්තල ගුවන්තොටුපළේ නෙමෙයි වීගබඩා කළේ ගුවන්තොටුපළේ තියෙනවා ගබඩා සංකීර්ණයක් ඔබතුමා හිටපු රාජ්‍ය මන්ත්‍රීවරයා විදිහට වගකීමකින් කියනවාද ඒ ගබඩා හදලා තියෙන්නේ වීගබඩා කරන්න කියලා වීගබඩා කරන්න නෙමෙයි වගකීමකින් කියනවාද ගුවන්තොටුපළේ ගබඩා කරේ ගුවන්තොටුපළේ නෙමෙයි කියලා ගුවන් යානා වගකීමකින් කියනවාද කියන්න
කලුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයේට 4G ආවරණ සහිත සන්නිවේදන පහසුකම් ලබා දීම විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රීලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් එක්ව ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂණයෙන් සන්නිවේදන කුළුණු ස්ථාපනය කර ඇති අතර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වය සහ සහයෝගය ඒ සඳහා ලැබී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් රජය ගමට සන්නිවේදන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් සැලසීම මෙහි අරමුණයි. කෙලින්කන්ද ග්‍රාමයේ බහුතර ජනතාවගේ ජීවනෝපාය සලසා ගන්නේ බෝක වගාවෙන් සහ සුළු කර්මාන්තවලින්. ප්‍රදේශය විටින් විට ස්වභාවික අපදාවන්ට ගොදුරු වන අතර සන්නිවේදන පහසුකම් නොතිබීම එවන් අවස්ථාවලදී ජනතාවට සහන සැලසීමට බරපතල බාධාවක් පැවතුණු බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. නව සන්නිවේදන පහසුකම් සමග දූදරුවන්ගේ අධ්‍යාපනය සේම ප්‍රදේශවාසීන්ගේ ආර්ථිකය සහ සමාජ ජීවිතයේද වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම වැඩසටහනට සමගාමීව කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමද සිදු වූ අතර විද්‍යාලීය පරිගණක විද්‍යාකාරයක් සඳහා මුල් කළ තිබීමද විදුලි සංදේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. පසුගියදා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමින් මරණයට පත් වූ පුද්ගලින් 11 දිනකින් පුද්ගලින් දෙදෙනෙකුගේ සිරුරු අද දින හඳුනාගෙන ඇති බව පොලිස් වාර්තා ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය දා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමෙන් මරණයට පත් වූ පුද්ගලයන් 11 දෙනාගෙන් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු අද දින හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෘත ශරීර 11ක් තිබෙනවා. මේ මෘත ශරීර 11 PCR පරීක්ෂණ සඳහා යොමු කර තියෙනවා. මේ PCR පරීක්ෂණ වලින් මෘත ශරීර 8ක PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ එම පුද්ගලයන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව. මෙම මෘත ශරීර 11න් මෘත ශරීර 2ක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒ මృత ශරීර දෙකෙන් එක් මృత ශරීරයක් ජායල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ, අනෙක් මృత ශරීරය හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ වත්තල. මොවුන් දෙදෙනාම මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජායල සහ කිරිබත්ගොඩ පොලිසිය මගින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අය බවටයි වාර්තා වෙන්නේ. එම ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කළ අතර අද දින එම කමිටුව නිලධාරීන් 20ක් දක්වා ඉහළ නැංවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමේ නිලධාරීන් සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරලා තිනවා. මුලින්ම නිලධාරීන් 12 දෙනෙක්ගෙන් මේ විමර්ශනය ආරම්භ වුණේ පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මේ විමර්ශනය සිදු කරනු ලබන්නේ. ඊයේ දිනේ තවදුරටත් ප්‍රකාශ 21ක් සටහන් කරලා තිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුළු ප්‍රකාශ 78 අටක් පමණ සටහන් කර තිබෙනවා. මේ අතර ජාතික ජනබල වේගය නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිමු මැයින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහර බන්ධනාගාරය තුල සිදු වූ සිදුවීම තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්න මතුවී ඇති හේයින් ජාත්‍යන්තර වශයෙන් අපගේ රටේ ප්‍රතිරූපයටද හානි සිදුව ඇති බවයි. එමෙන්ම එය අවම කළ හැක්කේ ඉතා විධිමත් සහ විනිවිදව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමෙන් බවද එම නිවේදනයේ නොන් පෙන්වා දී තිබෙන අතර දැනට පත් කර ඇති කමිටුව එම සිද්ධිය වසන් කිරීම ප්‍රයත්නයක් දරන බව පෙනියන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. මණ්ඩාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනට ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලුමන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ඉන්දියාව දෙසට ගමන් කළ බුරවීසුලි කුණාටුව දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපෑම එල්ල කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති එම සුලි කුණාටුවෙන් මේ වන විට ජීවිත හානි 7ක් සිදු වෙති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ඊයේ දිනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ඇති වී තිබුණා. දකුණු පළාතේ ප්‍රදේශ රසක ඊයේ රාත්‍රියේ සිට අද උදැසන කාලය දක්වා දැඩි සුළං තත්වයක් සමග වර්ෂාව ඇදහැළුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග යාපනය ප්‍රදේශයේද ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. යාපනය මධ්‍යම බස් නැවතුම්පළ සහ එයවට ප්‍රදේශය ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මස්කලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිනී ඇල්ලාසල අද උදැසන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙන බව නල්ලතන්නිය පොලිසිය ප්‍රකාශ කළා. කඩවැටෙනු පස්කන්ද නොවුට් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. දිවයින හරහා ගමන් කළ බුරවි සුලිකුණාටුව මෙවන් විට දකුණු දිග ඉන්දියාවට බලපෑම් එල්ල කරමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ රාමනාථපුරම් වෙරළට ආසන්නව මන්නාරම් බොක්ක ආශ්‍රිතව කුණාටු තත්වය පැය 18ක් පුරවට පැවති බවයි. තමිල්නාඩු සහ පුඩුචේරි ප්‍රදේශවලටද ඉදිරි පැය කිහිපයක කාලය තුළ මිලිමීටර් 360ක අධික වර්ෂාපතනයක් වාර්තා වනු ඇති බවට තොරතුරු ඉන්දිය කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එසේම එරට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ බුරවි සුලි කුණාටු තත්වය අද සවස් කාලය වන විට දකුණු කේරළයේ දෙසට ගමන් කිරීමට පෙර දකුණු ඉන්දියාවේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට වැසී ඇති විය හැකි බවයි. සුලිකුණාටු තත්වයේ හේතුවෙන් ඉන්දියාවේ චෙන්නයි, කංචිපුරම්, තිරුවල්ලූර් වැනි ප්‍රදේශවලට තද වැසී ඇති විය හැකි බවයි එරට කාලගුණ විද්‍යාංශ අනතුරු අඟවා ඇත්තේ. මෙතර බුරවි සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවන දිනටත් මහ වැසිය ඇදහැළුණු අතර ගම්මාන සිය ගණනක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා. කුඩලෝට් දිස්ත්‍රික්කයේ පමණක් ගම්මාන 300ක් පමණ මෙලෙස ජලයෙන් යට වී ඇති අතර රාමේශ්වරම් සහ රාමනාදන්පුරම් දිස්ත්‍රික්කවලද විදුලි සැපයීම ඇනහිට ඇති බව සඳහන්. එසේම දැඩි පීඩන අවපාතයක් බවට පත් වූ සුලිකුණාටුවේ බලපෑමෙන් තමිල්නාඩුවේ ජීවිත හානි 7ක් සිදු වී තිබෙනවා. බන්ධනාගාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය රජය කොතෙක් සාකච්ඡා පැවැත්වුවද ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අඩුපාඩු රාශියක් මැද වත්මන් ආණ්ඩුවට බන්ධනාගාර පද්ධතිය බාර ගැනීමට සිදු වූ බව රාජ්‍ය මාධ්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිර්මාණය කරපු නඩු අනිවාර්යයෙන්ම හරස් ප්‍රශ්න අහනකොට අධිකරණයේදී බිඳ වැටෙනවා. ඉදිරි කාල සීමාවෙදී තවත් ඒ ආකාරයෙන් නිර්මාණය කරන ලද නඩු වල විත්තිකරුවන් දැන් නඩු ඇහිමින් පවතින ඒවා තිනවා, චෝදනා ගුණ කරලා තිනවා, ගුණ කරන්න තින ඒවා තිනවා. මේ සියල්ලටම අත්වන්නේ එකම ඉරණම මේ නඩු නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන් පිහිට වූ ඒකකය තමයි FCID. මේක කැබිනට් පත්‍රිකාවක් මගින් 2015 පෙබරවාරි මාසේ හිටපු අග්‍රාමාත්‍යතුමා මූලික වෙලා පොලිස් ආඥාමන්තේ වගන්තියක් ගැසට් කළා තමයි මේක නිර්මාණය කළේ. එතනින් තමයි දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ. මහර වන්දනාගාර සිද්ධියේදී ඒ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ගැටුම ඊ ප්‍රතිපලයක් හැටියට ඔවුනොවුන් පිරිස කලහ කර ගැනීමේදී ඇති වූ තත්ත්වය නිසා තමයි එවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදු වුණේ. බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබන අයත් රිමාන්ඩ් හිරකරවණු 28000ක් මේ බන්ධනාගාරවල හිටියා. ඒ ඉන්න පුළුවන් සංඛ්‍යාව වගේ කීප ගුණයක්. මේ සඳහා පසුගිය රජයත් සාකච්ඡා කර කර හිටියා අලුතෙන් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදි කරා. මේකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. උපාඩු ගන්න රාශියක් එක්ක තමයි තමන් රජයට මේක බාර ගන්න සිද්ධ වුණේ. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පස්සේ අධිකරණය මගින් චිත නියෝගයන් දෙනවා ඇති. ඒ අනුව අපේ නීති පද්ධති තුළ තමයි මේ කටයුතු ඉදිරියට සිදු කරන්න තිබෙන්නේ. වත්මන් රජය මෙවර අයවැය තුලින් කොරෝනා වෛරසය සඳහා කිසිදු වැඩපිළිවෙලක් සකස් කරනු මෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මේසරේ අයවැයෙන් කොරෝනා වසංගතයේ සඳහා කිසිම දෙයක් ලබා දීලා නැහැ. දීලා තියෙන්නේ එකක් පමණයි කොරෝනා රෝගීන්ට රක්ෂණයක් දීලා තියෙනවා. තමන්ම මුදල් වියදම් කරලා ගන්න රක්ෂණයක්. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන් අපිට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දුන්නේ ශ්‍රමිකයන් අද ඒ රටවල් වල තම මව්බිමට එන්නට නොහැකි තත්වයක ලබා දිය තිනවා. අනිකුත් අපේ ආසන්න රටවල ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශය දහස් ගණන් ගුවන් යානා යවමින් තමන්ගේ ශ්‍රමිකයන් ඒ රටවල් වලට ගෙන ආවත් අපේ රට තාම ගුවන් යානා 10ක් 15ක් විතරක් යවලා සුළු ප්‍රමාණයක් තමයි ඔවුන් ලංකාවට ගෙනලා තියෙන්නේ අනිත් රටවල් වල හැටියට බලනකොට. ඒ විතරක් නෙවෙයි දැන් රුපියල් 5000යි රුපියල් 10000යි බඩුමල්ලයි දුන්නේ. කී දෙනෙකුට හම්බුණාද ඔය? එතකොට අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් කිව්වේ රුපියල් 20000ක්වත් ලබා දෙනවලු. මොකද වෙනත් රටවල් වල මාස 6ක් විතර රස්සාවල් නැති වුණ තැන්වල Tamanට මාසික වේතනයක් ලබා දුන්නා රජයේ මගින්. ලංකාව වියදම් කරන්න කිසියට.003ක් පමණයි. කොරෝනා සඳහා වෙනව අරමුදලක් ඇති කරා. මේ අරමුදලෙන් තවම වියදම් කළ තියෙන 16යි. එතකොට අපි අහනවා මේ මුදල් එක්කව් කරලා මේක වියදම් කරන්නේ නැත්නම් මොකද්ද මේ කරන්නේ? ඒ වගේම මේ මාස්ක් එක, හෑන්ඩ් සැනිටයිසර් එක මේවයි මිල එන්නේ එන්නම වැඩි කරනවා. මේවට මිල පාලනයක් ලබා දෙන්නේ කියලා. මම දැක්කා ඊට පස්සේ කියනවා ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන තියෙනවා හෑන්ඩ් සැනිටයිසර් වලට මේව කරන්න. එහෙම කරනවා නම් බොහොම ස්තුතියි. නමුත් අද වෙනතුරුත් නැහැ. මහල වන්දනාකාරයේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කෑගල්ල වැවල දිනිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය හෙම්මතගම ශ්‍රී සිද්ධාර්ථ හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මහර පණ්ඩනාගාරයේ හිටපු සිරකරුවන්ගේ විශේෂයෙන්ම මේ කොරෝනා පැතිලා තියෙන අවස්ථාවකදී ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා වැඩකටයුතු කරන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබ්බේ අවස්ථාවේදී ආන්ද්‍රේ. නමුත් අන්තිමට ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න වැරදිකරුවන් වෙන්න පුළුවන්. නමුත් ඒත් ඒගොල්ලන් මිනිස්සුයන්නේ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිහත් අපිට බලන්නට වෙනවා. එකක් තියෙනවා අපි බන්ධනාගාර අපෝ බලන්නට වෙනවා. මොකද 1000 ගානක් ඉන්න පුළුවන් තැනකට 2000 3000ක් පුරවලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව මං හිතන හැටියට අවශ්‍ය පියවර අරන් නැහැ. ඒ නිසා තමයි මෙවැනි අපරාධයක් වුනේ එතන. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්නට වෙනවා. මේකේ ඇත්ත හොයාගන්නට අවශ්‍යයි. මේක එක පිටරටවල් වලින් එක එක අය එනවා. ඒගොල්ලන් හරියට නිරෝධානය වෙනවද කියලා අපිට හොයාගන්නට වෙලා තියෙනවා. දැන් ගහන ක්‍රිකට් තරගාවලියේ පිටරටින් කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් හරියට නිරෝධානය වෙලා නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා. එක එක අයට අවශ්‍ය විදිහට කට්ටියට ලංකාව තුළට එන්න පුළුවන් නම් කොරෝනා වැනි රෝගයක් අපිට අවසන් කරන්න පුළුවන් වේවිද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෑතරෙක්ස ජාතික පක්ෂ තාවකාලික වැඩබලන මහලිකම් ධූරය සඳහා වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන තිබුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යුනිලීවර් සමාගමේ ලයිෆ් බෝයි සන්නාමය සහ පොලිසිය එක්ව සංවිධානය කළ අත්පත්‍රිකා ලක්ෂ 3ක් බස්නාහිර පළාතේ ජනතාව සඳහා බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා යුනිලීවර් සමාගම විසින් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. එයාගේ ජංගම රථ 3ක් අද දින සිට දිගටම බස්නාහිර පළාත තුළ සංචාරය කරමින් ප්‍රජා පොලිස් ඒක සමග සහසම්බන්ධ වෙමින් මහජනතාව අතර බෙදා දෙනවා. මාර්ගෝපදේශකයන් නැත්නම් උපදෙස් පිළිපැදීම තුළින් මේ පරාජය කරමින් අපිගේ දෛනික ජන ජීවිත ආරම්භ කිරීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම තමයි මෙතින් බලාපොරොත්තු වෙන්නේ. රාත්‍රී පොත් විකාශය අවසන්. තව තුන්සම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමු වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.